බටහිර යුරෝ කොටසේ ඊශ්‍රායලයේ හා ජෝර්දානයේ අතර පිහිටා ඇති මලමුහුද නිරිත දිග ආසියාවේ ලුණු විලක්. මෙහි ජලය සාමාන්‍ය සාගර ජලයට වඩා දහ ගුණයක් ලුණු සහිතයි. යුග ගණනාවකට පෙර ලුණු සහිත කලපුවක් මධ්‍යදරණී මුහුදට සම්බන්ධ වුණා. අප්‍රිකානු හා අරාබි ටෙක්ටොනික් භූතැටිවල චලන මලමුහුද හා මධ්‍යදරණී මුහුද අතර භූමිය මාරු කළා. එහි ප්‍රතිඵලයක් විදිහට මලමුහුද සඳහා සාගර ජල සැපයුම කපාහැර එය ඉඩම්වලින් වට වූ ගොඩබිමක් බවට පත් වුණා. මේ මලමුහුද මිරිදිය දිය උල්පත් හා ජලදරවලින් පෝෂණය වන අතර ජලය පිටතට ගලා යාමක් නැති නිසා මලමුහුදේ ජලය එක් රැස් වී උණුසුම් වී කාන්තාරයේ වාෂ්ප වෙලා ලුණු ඉතිරි වුණා. මුහුදු මට්ටමේ සිට අඩි 1412ක් පහලින් පිහිටි එහි වාසයට නුසුදුසු කොබෝල්ට් නිල් ජලය හේතුවෙන් මලමුහුදේ හා එහි අවට කුරුල්ලන් මාළු හෝ ශාක නොමැත. අධික ලවණතාවයට ඔරොත්තු දෙන දම්පැහැති ජීවීන් විශේෂයක් පමණක් ජීවත් වන බවට සාගර විද්‍යාඥයෝ පවසනවා. අනපේක්ෂිත අන්දමින් මෙහි ලවණ අධික නිසා ස්වභාවිකව ඇතිවන ඉපිලුම නිසා පහසුවෙන් මලමුහුදේ පාවිමින් සිටීමට පුළුවන්. නමුත් කිමිදෙන්න නම් බැහැ. මලමුහුද විවිධ පර්යේෂණ සඳහා තෝතැන්නක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය හා ප්‍රතිකාරකම සම්බන්ධ පර්යේෂණ ඒ අතර ප්‍රධාන වෙනවා. මෙම ජලයේ බැස නෑම තුළින් සමේ රෝග, ශ්වසන රෝග, වාත රෝග, සෙම් රෝග ආදී වගේම හන්දිපත් රෝග සුවවීමේ බලයක් ඇති බවට මත පවතිනවා. ඒ වගේම ලවණ මිශ්‍ර මඩෙහි බැස සිටීමෙන්ද විවිධ රෝග සුවවන බවට මතයන් පවතිනවා.